මාකැකුලක් විකසිත වෙන්නේ හිරුගේ ආලෝකය නිසානේ. ඒ වගේම අප සිරිකුරුස මාකැකුලයන් දහස් ගණනකගේ දිවි ආලෝකමත් කෙරේ ඒ ආදරණීය ගුරු මෑණිවරුන්ගේ සේවය ඇගීමට පාසලක් වශයෙන් අපි සියලු දෙනාම මේ වෙන විට සූදානම් වෙමින් සිටිනවා. එපමණක් නොව පිටක මව, පිටක සහෝදරිය, ඒ වගේම පිටක මිතුරියා කියන සෑම චරිතයකටම පණ පෙවූ ඒ ආදරණීය ගුරු මෑණිවරුන් අපේ සිරිකුරුස දියණියන් වෙනුවෙන් පමණක් නොවේ මුළු පාසල වෙනුවෙන්ම ඉටු කරපු ඒ කාර්ය ඉතාමත් විශිෂ්ටයි. පුරා වසර 36ක් ආගමත් භාෂාවත් දරුවන්ගේ මනසට විතරක්ම සීමා නොකර සිත තුළට දැනෙන්නට විදහාසර සලසන අතරම දීර්ඝ කාලයක් අප පාසලේ ශිෂ්‍ය උපදේශනයේ යෙදෙන ඔබතුමියගේ ඒ අත්දැකීම ගැන වචන කීපයක් කතා කරනවා නම් උදාන්නේ මේ මම අවුරුදු 36ක් සේවයේ දුනා. මම හැමතිස්සෙම දරුවන්ගේ අවශ්‍යතාවයන් මොනවද කියලා හොයලා බලලා ඒ අවශ්‍යතාවයට මගේ සේවය දුන්නා. එතකොට මේ මුලදීම මම මේ කාර්මී ශාලාවේ 9 වසර මේ දරුවන් එක්ක සාහිත්‍ය සංගමයක් කරා. ඒකෙදි ගොඩාක් දේවල් මේ අපි ප්‍රදර්ශන කරා. දරුවන්ගේ හැකියා ලේඛක සංගමයක් තිබුණා අපිට. එතකොට මේ නිර්මාණ ප්‍රදර්ශන, නාට්‍ය තරඟ, විවාද තරඟ ගොඩාක් දේවල් මේ අපි කරා. එතකොට ඒ කාලේ විවාද සංගමේ හිටපු දරුවෝ අද මේ හැම කෙනෙක්ම වගේ නීතිඥවරු වෙලා ඊටත් එහා ගියා ඉන්නවා. අග්‍රවිනිශ්චකාර පදවියේ ඉන්නවා කෙනෙක්. ඉතින් මේ ඉස්කෝලෙන් ලබාගත් හැකියාවන් තුලින් තමයි මේ දරුවෝ ඒ තැන් වලට ගියේ. ඉතින් ඒක මට ලොකු සතුටක්. හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකව අති දක්ෂ දැල්පඬු විදුලියක්. මේ සියල්ලම වගේම දීප්තිම ශිෂ්‍යාවක් විදිහට පාසල තුල බබළුණු ශිෂ්‍යාවක් වෙනවා. ඉතින් ඒ අත්දැකීම එක්ක අපේ සොහොලියන්ට දෙන්න පුළුවන් පරිදි ඇත්තටම ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන්නේ දෙකම එකට යන දෙයක්. ක්‍රීඩාව කරනකොට ඒ ක්‍රීඩාවට තමන්ගේ අවධානය, තමන්ට පුළුවන් උපරිමය, ඒ වගේම සතුටි ඒ දේ කරනවා නම් ක්‍රීඩාවෙන් උපරිමයෙන් ජය ගන්න පුළුවන්. ඒ ඉලක්කේ කරා හඹා යන්න ලොකු අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒ අදිෂ්ඨානය තමන් තුළ ඇති කර ගන්න ඕනේ. ඒත් එක්කම අධ්‍යාපනය කරනකොට ඉගෙන ගන්නකොට පන්තියේ ඒ ඉගෙන ගන්න දේට අවධානය යොමු කරලා ඒ දේ හරියට කරන්න. ඒ කියන්නේ අපි කරන දේ ගැන හොඳ අවධානයකින් යුතු වගකීමකින් අදිෂ්ඨානයකින් කරනවා නම් අපිට අපේ ජීවිතවල තියෙන ඉලක්කවලට යන්න අපිට පුළුවන් වෙනවා. ටීචර් ඔබතුමියගේ ජීවිතයේ ළමා කාලයත් ඊට පස්සේ සේවා අවධියක් ගුරුවරියක් විදිහටත් මේ අපි සිරිකුරුස විදුමව මාතාව සෙවණ තමයි ගෙවෙන්නේ. ඉතින් ඒ කාලයේ මුඩුල්ලේ ලැබපු අමතක නොවනම අත්දැකීමක් ඇතිනේ අපිට කියන්න. ඒක මොකද්ද ටීචර්? ඔව් ඇත්තටම සුත්තේ මගේ ජීවිතේ වැඩි කාලයක් අවුරුදු 46ක් ගෙවුනේ මේ විදු මාතාව සෙවණ. ළමා කාලේ නම් මම සුසප්ත පාසල ඉගෙනම ලකුණු අරගෙන ජෙනරල් ඇසම්බලි කියුද නැගගල ලස්සන ඇන්තුරියම් පොකුරක් ඒක තමයි අමතක නොවන ළමා කාලේ සිදුවීම. ඒත් එකම ගුරු ජීවිතේ මම ගුරුවරියක් විදිහට ඉස්සෙල්ලා ඉස්කෝලේ දාපු දවසත් ඒ වගේම මම විශ්‍රාම යන දවස් මගේ දරුපතව ටික මාව වට කරගෙන අනේ ටීච් අපිව දාලා යන්නේ පාසය අද පී දවසත් අමතක නොවනම සිදුවීම. प्रयोजन भाषा देखा लांग्वेज क्लास भाषा देखा हूँ වසර ගණනාවක් සිරිකුරුසේ සේවය කළ ඔබ ගුරුවරියක් ලෙස ඔබට ලැබුණු සාර්ථක මොහොතවල් ගැන කතා කළොත් අපි ඔව් පුතේ ඇත්තටම මේ වගේ අවස්ථාවක් මට ලබා දුන්නට ඉස්සෙල්ලා මම ඔයාලට වඩාත් ස්තුතිවන්ත වෙනවා. මේ ඇත්තටම පුතේ මෙහිමයි මම අවුරුදු 31ක් මගේ ගුරු ජීවිතේ මේ පාසලේ කටයුතු කළා. ඒ කියන්නේ කලාවසියේ
प्रधान गुरुतुमी शिष्य नायक बार वगे वेकूट बार गुड कथे सिदुकला अत्रम मन मे पास गतकू हेम होता सुनि मगे जीवित मन लाभपू अर्धकी संभारे मे पास इटपू विद्वालपति वे अत्रो मे पास गे नीलियल कन्यामिया ये दाइक मन गतकू कन्यासूरियाकू कल मत हर मगे जीवित मगे पाउल मगे धरवा पास धरव मत उपरीम विषय उपरीम से कटीतरी हकी आवल एक मनता मत जीवित हम मुहूर्त का मम अलुना अलुदे अट्ला बागत अरे धरवते इन मम तिबे मनिका तरण 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 गेहरला मिगे तत्ते संहार वेलावट पत्न ठीक मम लबको मे सिरपुर विधवाल मेक पिंबिमा मे पिंबिमे मम लबको अर्धकीय सह मत लगन वकीनाक बहुम जीवन आलिया सार्थक अध्यापन मम्मी मगे निवास क्रीडावसंधदायक अतर सत्री मैं अवृद्धे मम अंत अयमेन अवृद्धे अतर मन सत्री मगे निवास प्रथम स्थान लगे मम्मी ते मगे निवास प्रथम स्थान कथनाएं मग आशाई धर्व हेमो क्रीडावट एक समबर पौष्य निर्माण विश्वास मन धर्वांगीन आदरी हेमोम क्रीडावट हेमदाम संबंध दस निवास अंतर बला मम तेनो बरले अने हेमदाम विरसा सेप्टेंबर मासे मम्मी पास संबंध यदा दक्वाम लोक गमन अभी पास विधि आवा
ඉතින් අද ඒ ගමන තවත් ඉස්සරහට යනවා දකින්නකොට දැනෙන්නේ ඇත්තටම ලොකු සතුටක්. වසර ගණනාවක් මුළුල්ලේ සිරිකුරුස විදුහලේ සිසුවියන්ට මැනවින් ගුරුහරුකම් ලබා දෙමින් ඔවුන්ගේ දිව්‍ය ආලෝකමත් කිරීමට කැපවුණු අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ට නිරෝගිමත් සුබදායි විශ්‍රාම දිවියක් ලැබේවායි සිරිකුරුස විද්‍යාලීය මාධ්‍ය ඒකකෙන් සුබපතුම් එක් කර සිටිමු.